රුසියානුකුලී හමුදාවේ සේවයටෙකු බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි DRM ඩග්ලස් නම් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. ඔහු රුසියානුකුලී හමුදාවට එක්ව ඇත්තේ පසුගිය පෙබරවාරි 8 වනදායි. ඉන් අනතුරුව පසුගිය අප්‍රේල් 14 වනදා සිට ඔහු අතුරුදන්ව ඇති බව ඔහුගේ මිතුරකු දුරකථන ඇමතුමකින් දන්වා තිබෙනවා. මයි බුදා තමයි මේ යනකම්ම කිසිම විස්තරයක් තිබුණ නෑ. මේ යන්නේ මේ ප්‍රභූ ආරක්ෂාවට කියන අපිට කිව්වේ. ඊට පස්සේ තමයි අපිට දන්නේ අනික් කට්ටිය ඔක්කොම කිව්වෙත් මේ කඳවුරු සහායක වශයෙන් යන්නේ යුදබදින නෙමෙයි කියලා එක්කනම් ගිහිලා තියෙනවා. ඩොලර් 8000ද කොහෙද දෙනවා කියලා. නමුත් 3000යි දෙන්නේ. අප්‍රේල් මාසේ 7 වෙනිදාත් කතා කරා. යාළුව මාර්ගෙන් 14 වෙනිදා අපිට ආරංචි වුණා. යනකොට ඩෝන පහරක් වදිනවා කියලා ඉවරලා කිව්වා. ඒකේ වුණා සොරසොරක් මොකුත් අද බුනිත් නෑ. ඊට පස්සේ කතා කරෙත් නෑ. අපි හැමදාම දැනුම් දුන්නා. වැටුප් දුන්නා කියලා කිව්වා. වැටුප් මාස දෙකක වැටුප් දාන්න විදිහක් නැහැ කියලා හිටියා. නමුත් ඊට පස්සේ අපිට යන්නේ ඒක ලැබුණ නැහැ. අපි දැනගන්න ඕනේ එයා දැන් මොකද උනේ. දැන් ලොකුම ප්‍රශ්නේ ඒ සේවයට ගියපු සොල්දාදුවන්ට ලාංකිකයන්ට පඩි ලැබිලා නැහැ. මරණය සිදුනාම ඔවුන් ගැන ආරංචියක් නැහැ. එතකොට මම දැක්කා බන්දුල ඇමතිතුමා කියනවා නීති විරෝධී මාර්ගයෙන් ඒ ජනතාව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට ඒ ගැන සොයන්න බෑ කියලා. සම්පූර්ණ වැරදි. නීති විරෝධී මාර්ගයෙන් ගියත් කෙසේ ගියත් ඒ ශ්‍රී ලාංකිකයෙක් ඒ ශ්‍රී ලාංකිකය බේර ගැනීමට ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා නම් ඒයට මැදිහත් වීමට අපි රජයක් විදියට බැඳිලා සිටිනවා. ඒ දෙමව්පියෝ එහෙම නැත්නම් ඒ භාර්යාවල එහෙම නැත්නම් ඒ සහෝදර සහෝදරියන්ට මම කියන්නේ ඔබලා සමූහයක් විදියට එකතු වෙලා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්න රුසියානු තානාපති කාර්යාලය වගේම ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය මොස්කව නුවර තියෙන ඒගොල්ලොන්ගේ හරහා මේ වැඩ පිළිවෙලක් කරලා ඉක්මනින් ගෙන්න ගන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.